VPN නැත්නම් virtual private network. ඉතින් මේ වෙද්දි ලංකාව තුල සීග්‍රයෙන් ජනප්‍රිය වෙන feature එකක් තමයි මේ VPN feature එක. ඉතින් VPN feature එක භාවිත කරන්න ඔයා තාමත් application එක භාවිත කරලා වෙන්න පුළුවන්. ඉතින් අද මම කියලා දෙන්න හිතුවා කිසිම application එකක් භාවිත කරන්න නැතුව ඔයාගේ smartphone එකේ තියෙන VPN option එක මගින් VPN feature එක අත්විඳින්නේ කොහොමද කියලා දෙන්න. ඉතින් මේකේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි data ප්‍රමාණය සෑහෙන දුරට අඩු ඇප්ලිකේෂන් එක භාවිත කරලා VPN යනට වඩා දෙවෙනි කාරණේ තමයි සේෆ්ටි. ඉතින් මේක ඔයාට මේ ප්‍රොෆයිල් එක ක්‍රියේට් කරලා VPN ෆීචර් එකක් අත්විඳිනකොට ඒක බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් වැඩි දුර කතා කරන්න නැහැ මම මේ ප්‍රොෆයිල් එක ක්‍රියේට් කරලා VPN යන්නේ VPN ෆීචර් එකක් අත්විඳින්නේ කොහොමද කියලා ඉක්මනටම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් SLDP YouTube channel එක subscribe කරන්න. පල්ලේ ඇති රතු පාට සබස්ක්‍රයිබ් බටනේ ක්ලික් කරලා වීඩියෝ ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේ සුපිරි සුපිරි වැඩ අපි SLDP එකෙන් YouTube channel එකෙන් ඉස්සරහටත් ගේන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් මම මුලින්ම පෙන්නන්නම් Facebook එකේ log වෙලා Facebook එකේ log වෙද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මම මගේ smartphone එකේ මේ වෙදි data on කරලා තියෙන නමුත් Facebook එකේ log වෙන නම් අවස්ථාවක් හම්බෙන්නේ නැහැ load වෙනවා විතරයි. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි අපේ smartphone එකේ තියෙන VPN feature එක use කරලා VPN profile එක create කරලා VPN feature එක අත්විඳින්න. ඉතින් ඔයාලට පුළුවන් settings වලට යන්න. ඉතින් මේ සෙටිංස් වලට ගියාට පස්සේ මගේ ෆෝන් එක Samsung J series ෆෝන් එකක්. ඉතින් මේකේ තියෙන්නේ more settings කියන ඔප්ෂන් එක යටතේ more conversation connection settings වල තමයි මගේ මේ VPN feature එක තියෙන්නේ. ඉතින් ගොඩක් දෙනෙක්ගේ මෙතනම මේ feature එක තියෙන්න විදිහක් නැහැ. mobile settings වල network setting වල නැත්නම් search bar එකක් තියෙනවා නම් එතනින් උනත් මේක හොයලා ගන්න පුළුවන්. ඉතින් මම මයිකේ more connection settings කියලා ඔප්ෂන් එකක් තියෙනවා. එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි VPN කියලා virtual private network කියලා ඔප්ෂන් එකක්. ඉතින් මේකෙන් අපිට නිකන් VPN feature එකක් අත්විඳින්න හම්බෙන්නේ නැහැ. මේකට අනිවාර්යෙන් VPN profile එකක් create කරන්න ඕනේ. ඒ සඳහා මෙතන add VPN කියලා ඔප්ෂන් එකක් පෙන්වනවා බලා ගන්න පුළුවන් වෙයි. මම ඒක මේ ආකාරයට click කරනවා. ඉතින් ඔයාට මේකෙදි ඔයා ක්‍රියේට් කරන ප්‍රොෆයිල් එකට නමක් දෙන්න ඕනි, කැමති නමක්. ඊට පස්සේ server එකක address එකක් ලබා දෙන්න ඕනි. ඊට පස්සේ තමයි මේ ප්‍රොෆයිල් එක ක්‍රියේට් වෙන්නේ. ඉතින් මේකෙදී මම user names, password මේ සියල්ලම ඔයාලට මම description වල දාලා තියන්නම්. ඉතින් අපි බලමු ඉස්සෙල්ම කොහොමද මේක මුලින් ඉඳන් ක්‍රියේට් කරගන්නේ කියලා. ඉතින් මම මේ සේරම message body එක මම ක්‍රියේට් කරගෙන තින්නේ. මම මගේ VPN ප්‍රොෆයිල් එකට name එකක් විදිහට my VPN book කියලා දෙනවා. ඊපස් මේකට කැමති නමක් දෙන්න පුළුවන්. දෙවෙනි ස්ටෙප් එක තමයි server address එක. ඉතින් මම server address එකක් තියෙනවා මම copy කරගන්නම්. හරි. මෙතන option කිසිම දෙයක් වෙනස් කරන්න එපා. මේවම කුත් වෙනස් කරන්න එපා. ඊට පස්සේ මෙතනින් වාට් තියෙන්නේ save කියන option එක ලබා දෙන්න. හරි. දැන් අපේ VPN ප්‍රොෆයිල් එක ක්‍රියේට් වෙලා අවසానයි. දැන් මේකට අපි password සහ usernames තමයි ලබා දෙන්න ඕනි. ඉතින් මම username එකක් විදිහට මේක use කරගන්නවා. password එක. ඊට පස්සේ save account information කියන එක දීලා ඔයාලට තියෙන connect කියන option එක click කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි අපේ VPN profile එක connected වුණා. ඉතින් ඔයාලට connected වුණාද කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් ඔයාලට VPN activated කියලා පොඩි යතුරුක සලකුණක් එක්ක VPN activate වුණ වගට තියෙනවා. ඉතින් දැන් අපි බලමු Facebook එකට log වෙන්න පුළුවන්ද කියලා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙයි Facebook එක load වෙලා log වුණා. ඉතින් මේ විදිහට තමයි Facebook එකට Instagram එකට WhatsApp එකට ඕනෑම එකකට අපිට VPN feature එක use කරලා log වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද video එක සෑහෙන දුරට ඔයාලට වටින් නැති කියලා අද මේ දවස්වල කාලේ හැටියට. ඉතින් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ password username ඔයාලට වැඩ කරන්නේ නැත්නම් අනිවාර්යෙන් අපේ SLD production page එකට ඇවිල්ලා
මැසේජ් එකක් දාන්න මං අනිවාර්යෙන් මං මැසේජ් එකකට හම්බුන ගාම ඔයාට ඒ අදාළ උත්තරය දෙන්න බලාපොරොත්තු රිප්ලයි එකක් දෙන්න අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඉතින් මේක ඉතින් අනිවාර්යෙන් ඔයාගේ යාළුවට ෂෙයා කරන්න. එයා තාමත් VPN ඇප්ලිකේෂන් එකක් යූස් කරලා Facebook එන යාළුවෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට කියන්න පුළුවන් අපි ඇප්ලිකේෂන් දාගෙන නෙමෙයි Facebook එන්නේ, මෙන්න මේ ක්‍රමයක් අත්දා බලන්න කියලා. මේකේ කාරණා දෙකක් තියෙනවා. මේක මම ඔයාලට රෙකමෙන්ඩ් කරන්න, එකක් තමයි ඇප්ලිකේෂන් එක භාවිත කරන්න ඕනේ, දෙක තමයි ඔයාට මේක සඳහා ඩේටා ඔය ඇප්ලිකේෂන් එක භාවිත කරනට වඩා සෑහෙන ඩේටා අඩුවෙන් තමයි යන්නේ. ඉතින් උදාහරණයක් විදිහට මම ඔයාලට පෙන්නන්නම් මේ VPN ඇක්ටිවේට් කරන කීට මම කැන්සල් කරන්න යනකොට ඔයාලට පෙන්වනවා මෙන්න මෙතන ඔයා කොච්චර වෙලාවක් VPN ෆීචර් එක අත්විඳද, ඒ වගේම ඔයාගෙන් අයවිච්ච ඩේට ප්‍රමාණය සහ ඔයාලට රිසීවිච්ච ඩේට ප්‍රමාණය. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්නත් පුළුවන්. ගොඩක් අඩු ඩේට ප්‍රමාණයක් තමයි ඇත්තටම වැය වෙන්නේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ගොඩක් වටින්න ඇති කියලා. අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිවාර්යෙන් මගේ YouTube channel එක සෙල් ඩීප් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. සුපිරි වැඩ ගොඩක් ඉස්සරහට එන්න තියෙනවා. තවත් දවසක තවත් සුපිරිම සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබම සුබ දවසක්. අපි SLD